දිනේදී මෙරටින් කොවිඩ් මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර හලාවත ප්‍රදේශයේ 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද වනවා. මෙම මරණ දෙකම සිදු වී තිබුණේ නොවැම්බර් මාස 30 වනදා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදු වී ඇති මරණ කරන 124ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා. එම සංඛ්‍යාව 878ක්. එම පුද්ගලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 402ක්. එසේම ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 188 දෙනෙකු සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 106ක් වාර්තා වුණා. ඉන් පුත්කලින් 98 දෙනෙකුම වාර්තා වූයේ අටලුගම ප්‍රදේශයෙන්. දෙවන කොවිඩ් රැල්ලේ ආරම්භ වී සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 10,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා සිට කොළඹින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ ගණන සටහන් වන්නේ 10,140ක් ලෙසයි. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25,410ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඉන් පුත්කලින් 18,304 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 6,982 දෙනෙකු පමණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.